ඔහොම කිව්වත් තමයි බොහොම කෙටි කාලයක් ඇතුළත කොළඹ නගර සභා බල ප්‍රදේශය පමණක් නෙවෙයි තවත් නාගරික බල ප්‍රදේශ පහක් ආවරණය වෙන ආකාරයට විශේෂ අධිකාරියක් පාර්ලිමේන්තුවෙන් ස්ථාපිත කරනවා ඒ විශේෂ අධිකාරියේ ප්‍රධාන විධායකයා වෙන්නේ ජනාධිපතිතුමා පත් කරන කෙනෙක් නගරාධිපතිවරු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෝ වෙනවා තවත් අයට අමතරව එතකොට මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයෙන් ගන්න තීරණය ක්‍රියාත්මක කරන්න නගර සභා සියල්ලම නීතියෙන් බැඳෙනවා කවුරු නගරාධිපති වුණත් ඒව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් කවුරු හරි නගරාධිපති කෙනෙක් තමන්ගේ නගර සභාව යොදවලා ඊට විරුද්ධව පියවර ගන්න බලය ඒ අධිකාරියේ ප්‍රධාන විධායකයාට ලැබෙනවා